සුබ සන්ධ්‍යාවක්. ස්වාධින් රෝපණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. දින 100කට පසු ඇඳිරි නීතිය මුළු මනින්ම ඉවතට. මුක ආවරණ නැත්නම් වැඩ වරුදී. දින 14ක් නිරෝධායනයට. දවස් 108කට පසු පාසල් ගේට්ටු යලි ඇරේ. සිසුන් නැහැ. ගුරුවරුන් පමණක් වැඩට බසී. MCC ප්‍රතික්ෂේප කරන්නයි සිව් පුද්ගල කමිටුව නිර්දේශ කරද්දී යහපාලනයට බිලියන 1.2ක් දුන් බවත් MCC පිළිගනි. යහපාලනයේදී ඉතිහාසයේ කවරදාටත් වඩා විදේශ අතපෙවීම් සිදු වුණා. අගමැතිගෙන් චෝදනා. මම කිව්ව දේ හරි කියා කාඩිනල් හිමියන් පිළිගත්තා. හරින් නැවතත් කට අරි. ඇමරිකා කළු උද්ඝෝෂණයට වෙඩි. එක් අයෙක් මරුට. දේශීය පුවත් දින 100කට පසු ඇඳිරි නීතියේ අද සිට මුළුමනින්ම ඉවත් කරනවා. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය මාර්තු මාස 20වනදා සිට ඇඳිරි නීතිය පැනවීමට පියවර ගැනුණා. මේ මාස 13වනදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණේ මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වායි. ඒ අනුව අද සිට ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කරන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වනවා. ඒ අනුව පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීම අඛණ්ඩව සිදුවිය යුතු බවයි සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ. තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාවද මේ වන විට අඩු වෙමින් පවතිනවා. මෙරටින් කොරෝනා රෝගීන් 2034 දිනක සුවාගෙනුණා. ඒ අතුරින් 1661 දිනක සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 362ක් වනවා. දැනට රෝහල් වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පුද්ගලින් 51 දිනක පසු වනවා. මරණ 11ක් සිදු වුණා. කොරෝනා වැළඳුණු තවත් නාවික හමුදා සමාජිකෙන් දෙදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මේ අනුව නාවික හමුදාවේ සුව වූ පිරිස 823ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොදු ස්ථානවල මෙන්ම මහමාර්ගයේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පළඳින්නේ නැති පුද්ගලයන් සොයා ගාල්ල පොලිසිය විශේෂ පරීක්ෂා කිරීමක් සිදු කළා. එසේ මුඛ ආවරණ පළඳින්නේ නැති පුද්ගලයන් නිරෝධායන පනත යටතේ දින 14ක කාලයක් නිරෝධායනට යොමු කළ හැකි බවට පොලිසිය එහිදී ජනතාව දැනුවත් කළා. මෙතර හක්මන මහජන පොලේ වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයන් මෙන්ම බාණ්ඩ මිලදී ගැනීමට පැමිණි 40 දෙනෙකුට පොලිසිය දැඩි ලෙස අවවාද කළා. ඔවුන් මුඛ ආවරණ පැළඳ නොසිටීම ඊට හේතුවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයද මේ සඳහා ලැබී තිබුණා. කොරෝනා දෙවන රැල්ලක් ඇති නොවීම සඳහා ජනතාව අඛණ්ඩවම සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු වනවා. ඒ අනුව මුඛ ආවරණ පළඳින්නේ නැති පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාත්මක වනවා. පොලිසිය මූලිකත්වයෙන් මෙය සිදු කරනවා. අපි මේක අවවාද කරන්නේ මේ ඊට පස්සේ ආයෙ ඉන්න එපා. විනෝදායන නීතිය යටතේ වරදක්. ඔක්කොම මුඛ ආවරණ දාගෙන යනවා. කොහොගොල්ලන්ගේ මුඛ ආවරණ දෙක. සාක්ෂි සාක්ෂි තියා ගන්න කොට තියෙන්නේ. කොරෝනා වසංගතය ලෝකෙන්ම තුරන්මනතුරු කිසිදු රටකට වෛරසයේ අවදාහනමින් ගැලවීමට නොහැකි බව යුරෝපා කොමිසම පවසනවා. දැනට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්ෂිකව ලෝකයෙන් වාර්තා වන ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාවෙන් දෙගුණයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,11,255 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 54,83,551ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 511,880ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. පසුගිය සතියේ තීරණය කළ පරිදි ටෙක්සාස් හා ෆ්ලොරිඩා ප්‍රාන්ත නැවත සුපුරුදු පරිදි විවෘත කළ නොහැකි බව ඇමරිකා බලධාරීන් පවසනවා. ඇමරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 2.5 ඉක්මවා යාමත් එම ප්‍රාන්ත දෙකෙන් රෝගීන් බහුලව වාර්තා වීමත් ඊට හේතුවයි. ඊයේ දිනේදී පමණක් එරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 9500ක්.
कोरोना वायरस औषधयाक्ट लबादी हकी एन तक देशी वर्ष निष्पादने के ब्रसीले अमेरिका डॉलर मिलियन हतक गिवसुम अत्सातमा एस्ट्रासनिका लोक सौख्य सन्दाने पिलिकत वैरस मेडलिमे वेडिम कार्यक्षमतावक एन तकसाई हेन्दी लोके दिवनुट वेडिम रोगी संख्यावाक वार्तावान ब्रसीले पसुगे पै विसी हतर तुले इरटिन वार्तावु रोगी संख्याव तिस अटदहास हाइसिया अनुतुना कोरोना वसांगते ब्रसीले तुले तावमात उपरिम तत्वेट पेमिन नमेति बावद सौख्य बलधारीन पावसनवा एक दिन कदी वार्तावु वेडिम रोगी संख्यावाक इंदियावेन वार्तावुने ईये दिनेदी एम संख्याव विसिदहास दिक्म वाति वेनवा कोरोना वायरस हेतुवेन इंदियावे दिल्ली नगरयट वेडि बलपैम एल्ल वेति वेनवा एम नगरयेन पमणक् रोगीन 73000 कट वेडि पिरिसक् वार्ता वी ऐति बव संधान वायरस उपरिम तत्वयट इंदियाव लंगावीमट तवत् अध कीपयक् गत वी हकि बव पवसन वैद्यांश लबन मास अगवन विट रोगीन मिलियन एकट वेडि संख्यावक् वार्ता वी हकि बवद पेन्वा देनवा पसुगे पै विसी हतर तुल नवरोगीन 6852 रुसियावेन वार्ता वुना रोगीन वार्तावन संख्यावट सापेक्षव सुवन संख्यावद इहल अगयक् गन्ना बवयि रुसिया वार्ता संधान करन्नि वैरसेन वेडि बलपैमक एल्लवी ऐत्ते मोस्काउ नगरयटयि बीजिंग नगरयेन नव कोरोना रोगीन पोकुरक् वार्तावीमत् समग प्रदेश कीपयक् वसादमा तिबेनवा लक्ष पहाक पमण पिरिसक् आवरणय वन परिदि मेम वसाद मिनिसुदु कर तिबेनवा पौलकिन एक् पुद्गलयेकुट पमणक् आहार हा औषध मिलदी गैनीमट दिनकट एक् वतावक् निवसिन बहरट पेमिनिय हकि कोरोना वायरस एरेहिव सटन किरीम संधा मूलाधार लबादीमट जात्यंतर संगीत तरु एक्व प्रसंगयक् पवैत्तुवा अंतर्जालय ओस्से पवैति मेम प्रसंगय ग्लोबल गोल युनाइट फॉर अवर फ्यूचर लेसाई नाम कर तिबुनि दिन एकसिय अटकट पसु पासल विवृत क्रीम हेट सिदुवनवा केसे वाद दरुवन पासल वेत केंदवीम हेट सिदुवन्ने नेह कोविड-19 व्यसने हेतुवेन पसुगिय मार्तु मास 13 वनदा सिट सीलु पासल वसा दमुना एमेन्म दहम पासल हा उपकारक पंति वसा दमीमटद तीरणी केरुने उद्गतमिमिन पवति तत्वेट मुहुन दीम सदहाई ए अनुव मास 3कट अधिक कालयकट पसुवाई हेट सिट पासल यलि विवृत किरीम सिदुवन्ने हेट सिसुन पासलट पैमिनीमक सिदुवन्ने नहै पासल आरंभ वी पलमु सतिय विषबीज हरणे अतुलु सिसु कटयुतु सदहा वेन केरिन बेविन हेट पासलट पैमिनी युतुवन्ने अद्दिन हा अनद्दिन कार्य मंडलीय पमनाई देवना तीर अटते पासल विवृत किरीम सिदुवन्ने लबन बस हायवन दाय එදිනට 5 11 13 යන ශ්‍රේණිවල දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා පාසල්වලට පැමිණිය යුතුය වෙනවා. 3 වන අතීරයේදී 10 සහ 12 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ සිදුවන්නේ ලබන මාස 20 වනදා සිටයි. 4 වන අතීරය යටතේ ජූලි මාස 27 වනදා පාසල් ආරම්භ කරනවා. 3 4 6 8 9 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ වන්නේ එදින සිටයි 1 හා 2 යන ශ්‍රේණිවල දරුවන්ගේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ 3 සහ 4 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පෙරවරු 11:30 දක්වා පන්ති පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා 5 ශ්‍රේණිය සඳහා පෙරවරු 7:30 සිට මධ්‍යන 12 දක්වාත් 6 7 8 සහ 9 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා පන්ති පැවැත්වෙනු ඇත 10 11 12 සහ 13 ශ්‍රේණි පැවැත්වෙන්නේ පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වායි ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මාස 13 වන ඉරිදා පැවැත්වෙනවා උසස් පෙළ සිසුන් සඳහා අගෝස්තු මාසය අධ්‍යන මාසයක් ලෙස නම් කර තිබෙනවා හෙට උදෑසන විදුහල්පතිතුමා තුමිය සහ ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා කැඳවලා බලාපොරොත්තු වෙන්නේ ඒ පාසලේ සනීප ආරක්ෂක කටයුතු විෂ බීජ හරණය දූල පුතාලගේ කාලසටහන් කොහොමද සකස් වෙ යුත්තේ කියලා කියන මෙන්න මේ කාරණා පිළිබඳව හෙට සිට සිකුරාදා දක්වා දවස් 5 වැය කරන්නටයි කියලා අපි ගුරු પરම්පරාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් දීලා තියෙන්නේ මේ සෞඛ්‍ය පුරුදු අපේ පෙළ පුතටත් ඇතුල් කරන්න කියලා දරුවන්ගේ සෞඛ්‍ය පුරුදු පාසල පටන් ගත්තන් පස්සේ ඉවත දාන්න ඉඩ දෙන්න එපා අපි හැම පාසලකටම දරුවන්ට අත්සෝදන් සමන් විෂබීජනාශක ඒ ටිකත් එක්ක වොෂ් බේසින් එක අත්සෝදන මේ ටිකට අවශ්‍ය මුදල් ප්‍රදානය ලබා දීලා තියෙනවා අපි මුලදී බලාපොරොත්තු වුණා උෂ්ණත්ව මාපක ලබා දෙන්න හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට දැඩිව කිව්වා ඒක තීරණාත්මක දෙයක් නෙමෙයි ඒක වැරදිත් තියෙනවා සහ ඒ උෂ්ණත්වය මනින්න දරුවෝ ටික පෙළ ගැහුනම ගේට්ටුව ළඟ ඊට වඩා අනතුරක් වෙන්න පුළුවන් කියලා දරුවන්ට යහපාලන ආණ්ඩු සමය ඉතිහාසයේ කවරදාටත් වඩා රටට ජාත්‍යන්තර අතපෙවීම් සිදු වූ යුගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා
යුද්ධයෙන් ලබා ගැනීමට නොහැකි වූ බොහෝ දේ යහපාලන යුගයේදී විදේශිකයින් මෙරටින් ලබාගත් බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. මෙරටේ දේශපාලනයට බරපතල විදියට විදේශ රටවල් අත පුවන් පටන් ගත්තේ 2009 අපි යුද්ධය දිනුවයින් පස්සේ. 2015 දී යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ හතුරු හමුදාවක් විසින් ලංකාව ආක්‍රමණය කරලා බලය අල්ලගත්තා වගේ තත්ත්වයක් තමයි ඇති වුණේ. රට බෙදීමට විරුද්ධ මුළු ජාතිකවාදී කඳවුරටම ඒගොල්ලෝ පහර දුන්නා. ත්‍රස්තවාදය පරාජය කරලා රට රැකූ සන්නද හමුදා අකර්මණ්‍ය කරන්න ත්‍රිවිධ හමුදා සමාජිකින් අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා මත අවුරුදු ගණන් බන්ධනාගාරගත කරලා බොරු නඩු පැවරුවා. ජාතිකවාදී කඳවුරේ දේශපාලනඥයන්ටත් දෙන්න පුළුවන් සියලුම දඬුවම් දුන්නා. මේ රටේ ජාතිකවාදී කඳවුර සා මුලින්ම විනාශ කරලා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරලා රට බෙදලා ඉවරයක් කරා. යුද්ධේ කරන්න බැරි වුණු දේ මේ විදිය දේශපාලන මෙහෙයුම් වලින් කරන්න හැදුවා. 2015 මේ රටේ බලය අල්ලගත්ත යහපාලන මන්ත්‍රණ කාර්යෝ ඒගොල්ලන්ගේ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු පත්‍රය තමයි 2015 ඔක්තෝබර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවේ සමානුග්‍රහකත්වයෙන් සම්මත කරගත්ත TI එක යෝජනාව. ඒකෙන් ඉස්සෙල්ලාම කළේ ලංකාවේ හමුදාව යුද අපරාධ කරයි කියලා පිළිගන්න එක. 2016 අක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකට ඉඩ නොදී යහපාලකව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්බන්ධ කරගත්තා. ඒකේ නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක් පොලිස් ස්ථානයක් බන්ධනාගාරයක් වරෙන්දි නැතුව සෝදිසි කරලා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගන්න පුළුවන්. 2018 මාර්තු මාසයේ මහා සංඝරත්නයේ දැඩි විරෝධයක් නොතකා අතුරුදහන් කරවීම වලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රඥාප්තිය ලංකාවේ බලාත්මක කරන්න 2018 අංක 5 දන්න පනත යාපාලකව සම්බන්ධ කරගත්තා. ඒකෙන් ඇත්තටම කෙරෙන්නේ අතුරුදහන් වුවන් හොයන එක නොවේ, ලංකාවේ හමුදා සමාජිකයන් දඩයම් කරන එක. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන සන්නද හමුදා සමාජිකයන්ට විරුද්ධව තම තමන්ගේ රටවල යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් සංකල්පයේ යටතේ නඩු පවරන්න කියලා බටහිර රටවල් වලින් දැනටමත් ඉල්ලීමක් කරලා තියෙනවා. 2019 ජනාධිපතිවරණේ යහපාලකගේ දිනුවා නම් මේ ඔක්කොම ක්‍රියාත්මක කරලා ලංකාව ඉවරම කරලා දානවා. 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ අපිට මුහුණ දෙන්න වුණු ලොකුම ප්‍රශ්නේ තමයි කොයිඩ් 19 අසංගතය. මම පැහැදිලිවම කියනවා කොයිඩ් 19 පාලනය අතින් ලෝකයේ ඉදිරියේ ඉන්න රටක් අපි. කරුණම්මාන් කොටි සංවිධානයේ ඉන්නකොට හමුදා කඳවුර වලට ගහලා සෙබළුන් දහස් ගණන් මරපු බව කිව්වයි කියලා යහපාලන විපක්ෂය උඩපණින් නැටි අපි පහුගියදා දැක්කා. කරුණා ඒ කාලේ ත්‍රස්තවාදී උදුම්වාදය දෙකම අතහැරලා කොටි සංවිධානයෙන් ඉවත් වෙලා යුද හමුදා බුද්ධිංශයට යටත් වෙච්ච නිසා ඔහු කොටි සංවිධානය එක විනාශ වුණේ නැහැ. ප්‍රභාකරන්ගේ මෘතදේහ හඳුනගන්න අපි යව්වෙත් කරුණාව. කරුණා මෙන්න මෙහෙම කිව්වා. ඒ නිසා ඔබේ වටිනා ඡන්දය යහපාලන පාර්ශ්වයට දෙන්න කියලා ඉල්ලන කට්ටියගේ කෙරුවාව ගැන සොයලා බලන්න වටිනවා. මේ අය 1989 දී ත්‍රස්තවාදීන්ගේ හිත දිනා ගන්න කියලා මෝඩ විදියට ආයුධ ලොරි ගණන් මුදල් ගෝණි ගණන් කොටි සංවිධානයට දුන්නා. ඊට පස්සේ කොටි අපිට ගැහුවේ ඒ ආයුධ වලින්මයි. 2002 දී ඒගොල්ලෝ සටන් විරාම ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකම ප්‍රභාකරන්ට ලියලා දුන්නා. යාපාලන ආණ්ඩුව ඒ කාලේ රට බෙදන්න අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා. ඊට පස්සේ මේ බෙදුම්වාදී ව්‍යවස්ථාවේ මූලධර්ම සියල්ල 2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් ඇතුල් කළා. කරුණා මිනිමරපු කාලයත් ඊට පසුවත් අද දක්වාම යහපාලන පාර්ශ්වයේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ මේ රට බෙදන එක. කරුණා මිනිමරණ එක අත්හැරියත් යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නැහැ. ඒකයි මම හැම වෙලාවෙම අවධානය කරන්නේ. පොඩි චිත්‍රය නොවේ ලොකු චිත්‍රය ගැනම අවධානය යොමු කරන්න ඕන කියලා. පොඩි පොඩි සිල්ලල කාරණා මත ඡන්දය දෙන්න ගියොත් අපේ රටත් ජාතියත් ආගමත් සංස්කෘතියත් බතු පරම්පරාවේ අනාගතයත් සියල්ලම ඉවර වෙලායි නවතින්නේ. ජනතාව හැම විටම මෙනෙහි කරන්න ඕන මේ රට සාර්ථකව පාලනය කරන්න, ආර්ථික දියුණුව ඇති කරන්න, ත්‍රස්තවාදය තුරන් කරලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කාටද? මතු පරම්පරාවට නිදහසේ ජීවත් විය හැකි, ආඩම්බර විය හැකි ලංකාවක් ගොඩනගන්න පුළුවන් කාටද කියන ප්‍රශ්නයයි. ඒකට උත්තරය මොකද්ද කියලා මම කියන්න ඕන නැහැ. හැම ශ්‍රී ලංකේකෙම ඒක දන්නවා.
मिलेनियम चैलेंज कॉर्पोरेशन हेवात एमसीसी गिविसुमे अंतर्गत व्याति कोंदेसी हा व्याप्त रामु प्रतीक्षेप कलियुत बव ऐसंबंधेन समालोचने कर वार्ता वक्तिरिपात क्रीमट पत्कल शिवपुद्गल कमिटुव निर्देश कर तिबेनवा අදාළ වාර්තාව එබඩ විතුණක් ඔස්සේ කියවීමට මහජනතාවට අවස්ථාව ලබා දී තිබවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. එම වෙබ් අඩවි වන්නේ www.president.gov.lk www.presidentoffice.lk සහ www.pmdnews.lk. MCC ව්‍යාපෘතිය සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනවාරි 1 වෙනිදා සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළා. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ललित सिरि गुणरुवन महतागे सभापतित्वेन प्रवाहन अमात्यांशे हिटपु लेखम आचार्य डीएस जयवीर जनाधिपति नीतिज्ञ निहाल जयवर्धन सह वरलत वास्तु विद्याज्ञ नालक जयवीरन महत्तुरुन कमिटुवे अनिकुत सामाजिकयान कमिटुवे अवसान वार्ताव महाचार्य ललित सिरि गुणरुवन महता जनाधिपति पर्यावेत पसुगे दा बहर दुन्ना ए अनुव कमिटु वार्तावे अंतर्गते महाजनतावट दन गनीमट हकीवनु पिनिस प्रसिद्ध करन लेस जनाधिपतिमा तम लेखम पर्यावेत उपदेश लबा दुन्ने मास 6कट आसन्न कालयक कल अध्ययनयकिन पसुव मेम वार्ताव सकस केरुना प्राग्धन संपत् हिंग सह नायबरी तेरपुन रटकट मूलिक आर्थिक संरोधक दुर्लीमट एमसीसी योजनावली प्रयोजनवत्न भव मतुपिटिन पेनीगियाद गेमुरु अध्ययनयक दी पेनीगिये मेम योजनावली कोंदेसी हा योजित क्रमवेदे मगिन श्रीलंकावट अहितकर बलपैमक एल्लविय हकी बवाय एतम व्यापृति मगिन जातिक समाज हा आर्थिक सुभसिद्धियट अगतिकारी बलपैम एल्लविय हकी बवटद विशेषज्ञ कमिटुव तीरणय कर तिबेनवा आंडुक्रम व्यवस्थाव हा देशीय नीति पद्धतिट अनुकूल नोवन वगंति सह प्रतिपादन मेन्म जातिक अरमुणु वलट स्वैरित्वयट सह जातिक आरक्षावट अहितकर लेस बलपान कोंदेसिद मिगिसुमट ऐतुलत्वि ऐति बवयि कमिटुव वार्ता करन्नि एमसीसी योजनावलिय संवर्धन प्रदानयक लेस मतुपिटिन पेनुनद अमेरिका इंदु पेसिफिक मूलोपायट अनुव गोडनगी ऐति व्यापृति योजनावक विय हकी बवद कमिटुव विशेषयेन पवसनवा एबेविन एम योजना නාවලිය ක්‍රියාත්මක වූ හොත් එය එක්සහා සෝෆා ගිවිසුම් වලට අනුපූරක වී ශ්‍රී ලංකාව ඇමරිකා යුද බාහිර මාර්ගවල කොටස්කරුවෙකු බවට පත්වීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි බවයි කමිටුවේ අදහස වන්නේ. එබැවින් දැනට යෝජනාවලියේ අන්තර්ගත වී ඇති කොන්දේසි සහ ව්‍යාපෘති රාමුව සහිත සංයුක්ත ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බවද කමිටුව මූලික වශයෙන් නිර්දේශ කර තිබෙනවා. ඒ පිළිබඳ අවම වශයෙන් සලකා බැලීමටවත් අදහස් කරන්නේ නම් අවදානම් සහිත ව්‍යාපෘති අංග සහ ක්‍රමවේද ඇතුළු අංශ රසක් සම්බන්ධයෙන් නිවැරදි කිරීම, ඉවත් කිරීම සහ සංශෝධන සිදු කළ යුතු බවයි කමිටුව මෙයතර MCC ආයතනයේ මගින් රුපියල් බිලියන 1.0 දශම දෙකක මුදලක් යහපාලන ආණු සඳහා ලබා දී තිබෙනවා. ඒ ගිවිසුමට අදාළ උසස්තත්වයේ සාධනීය සහ තිරසර වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා අවශ්‍ය ශක්්‍යතා අධ්‍යයනයන්ට සහාය දීමටයි. එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි යුරෝපා, ආසියා, පැසිෆික් සහ ලතින් ඇමරිකා කලාප භාර කළමනාකාර අධ්‍යක්ෂ කැරොලින් නුයන් මහත්මිය 2018 වසරේදී මෙරට සංචාරයක නිරත වුණා. MCC ගිවිසුම සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. මේ හැදලා තියෙන ජාතික වාදී කඳුර එහෙම අපේ අයිතීන් වෙන තැන්වලට දීලා සොච්චම් මුදල් බලාපොරොත්තු වෙන කඳුරක් නෙමෙයි. MCC අත්සන් කරයි කියලා අය කියන අයට කියන තියෙන්නේ ගෝඨාභය මහත්තයාත් කියන ජාතික වාදී කඳුරක්. ඒ කඳුරේ කොහේවත් තැනක මේ මහ පොළවේ අයිතිය වෙන කෙනෙකුට දෙන්න ඉඩ හදන්නේ නැහැ. ඒක හැදුවොත් අපි හද්ද අමාරුවෙන් පොල්ලතු පැලේ ඉඳලා මෙතෙන්ට ගියපු එකේ තේරුමක්. අප දරපු මතයට සමාන මතයක් තමයි විද්වත් කමිටුව මගින් ජනාධිපතිතුමාට ලබා දුන්න වාර්තාවේ තියෙන්නේ. ඒක නිසා අපි කිසිසේත්ම සිතන්නේ නැහැ. කරු ජනාධිපතිතුමා මේ ගිවිසුමට ඉඩ දෙයි කියලා. හැබැයි සජිත් ප්‍රේමදාස වගේ කෙනෙක් බලේ හිටියා නම් අද MCC ගිවිසුම අත්සන් කළා මේරට විනාශ කරන්න පාර කපලා තියෙනවා. මම දැක්ක සජිත් ප්‍රේමදාස මහත්තය ඊයේ පෙරේද අහනවා මේ MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා ආණ්ඩුවට පොරොන්දුව දෙන්න පුළුවන්ද කියලා. මම දන්නේ රෙදි අදගෙනද කියලා මේ අය මේ ප්‍රශ්න අපෙන් අහන්නේ. කවුද MCC ගෙනාවේ ලංකාවට? කවුද MCC ගිවිසුම අත්සන් කරන්නේ කියේ?
තමන් කියූ දේ සත්‍යයයි කාඩිනල් හිමියන් පිළිගත් බව සමගී ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා කාඩිනල් උන්නාන්සේ කිව්වා ඇමති මුතා බේරුණා අපේ එකා මැරුණා කියලා මම හිටියේ පල්ලියේ යකෝ ඒ වෙලාවේ එතන මේකද මේ රටේ ඇත්ත මේක කතා කරන මන්ද වැරදි කියන අයියා කෙනෙක් මල්ලිට බහිනවා වගේ මාව පැත්තට ඉන්නලා කතා කළ උඹ දැන් මේක කරපම්මයි කියලා ප්‍රිය මහතා පවසන්නේ හරින් ප්‍රනාන්දු මහතා විහිළු කාර්යයෙකුගේ තත්වයට පත්ව ඇති බවයි. අපි දැක්කා හරින් ප්‍රනාන්දු මහත්මයා විහිළු කාර්යයක් බවට පරිවර්තනය වුණා. ඔහු මතයක් ප්‍රකාශ කරා. දවසේ මතේ වෙනුවෙන් එක අවස්ථාවක පෙනී හිටියා. ඊට පස්සේ අපි දැක්කා ඊයේ දවසේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ගිහිල්ලා අගරද ගුරුතුමාගෙන් සමාව ඉල්ලනවා. ඉතින් තමන් දැරූ මතය නිවැරදි නම් ඇයි සමාව ඉල්ලන්නේ? ඉතින් අපි නම් කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නැහැ මෙරටේ ආගමික නායකයන් සම්බන්ධව කතා කරන්න. උන්වහන්සේලා ගෞරවණීය විදිහට තමයි හැසිරීම කරේ මැතිවරණවල සහ අනිකුත් කාරණාවලදී. क्रिकेट तरंग पावादीम संबंधीन एवकट सिटी क्रीडा अमात्वर्या करन प्रकाशीन क्रीडकयान पिलिबंद किसिदु संधानक करन नेति बव हिटपु प्रवीण दंगपांदु क्रीडक मुत्तय्या मुरलीधरन पवसनवा हंगुरान केत प्रदेशे पवती माध्य हमुकदी ओहु मे बव किया सिटी ඇමතුමා කියපු එක මම ඇහුවා. එතනම යා කියන්නේ මේකට ප්ලේයර්ස්ලා සම්බන්ධ නැහැ කියලා. එතකොට මම 2011 ප්ලේ ගිනේ. ඉතින් එයා සම්බන්ධ නැහැ කියද්දි මම මොනවටද මේ ගැන කියන්නේ? මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ හිටියේ. ඒක වුණා කියලා දැන්නේ පස්සේ. ඩිෂන් එකක් ගත්තනේ මැච් රෙෆරි. ඒ කියන්නේ අපෝ රීටොස් ටෙක් කරානේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් යුතු කරා කියලා මම හිතනවා. සෙලෙක්ෂන් වලට මට අදාළත් නැහැ. මම ප්ලේ ගිනේක්. මම කැප්ටනෝ, වයිස් කැප්ටනෝ එතන හිටපු එක්කෙනෙක් නෙමෙයි. මම ක්‍රීඩකෙක් ඒ වෙලාවේ. ඒ සෙලෙක්ෂන් කමිටි එක कैप्टन लाई कोच लाई तमाई डिशन ने गाने एक मटर अदालत ने अनित्य का एक गाना मटर कियान डट बै सिलेक्टर्स ला कियान ने एगोल लंगे मते नी इति एगोल लंगे मते एविलावे हरी के लेते ने थी हमें एक के नाम मतवल दिन्दगी हो टीम में तोड़ अंडे बै अभी पिलिगान नोने एविलावे ये इटबु सिलेक्टर ගේ මතේ ඒක නම් ඒක ෆයිනල් ඩිසිෂන් යන නම් ඉතින් ඔක්කොම ඇග්‍රි වෙලා නම් ඒ කණ්ඩායම ක්‍රීඩා කරා. එහෙම තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මම හිටපු අවුරුදු 20ෙම උනේ. එක්සත් ජාතික පක්ෂයේ මහමැතිවරණ ප්‍රචාරක කටයුතු අද ආරම්භ කෙරුණා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම ප්‍රචාරක කටයුතු ආරම්භ කෙරුණේ. සිරිකොතේ පැවති පළමු ජන හමුව දිවයිනේ ස්ථාන 160 කදී WhatsApp සහ YouTube ඔස්සේ ප්‍රදර්ශනය කෙරුණා. සෞඛ්‍යංශ ලබා දුන් උපදෙස් වලට අනුව එක් ස්ථානයකට රැස් වූ පිරිස සිය දෙනෙකුට සීමා කිරීමට පියවරකත් බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ. අපිට තියෙනවා දැන් අලුත් පරපුර. ඔකට කියන්නේ මිලේනියල් පරපුර හේවත් සහස්ත්‍රක පරපුර කියලා. ඒ අය අද මේ දේශපාලනයෙන් ඈත් වෙනවා. මේක අපිට එපායි කියනවා. මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියනවා. අපි 225ම අර දියවන්නා ඔය දාන්න කියනවා. ඕකනේ කියන්නේ. ඇයි දේශපාලනේ තਿੱත් වෙලා? අපි දේශපාලනය කරන කාලේ 25 30 දී අපිට දේශපාලන එපා වුණේ. ජයජ ආයෝජන කිව්වා දේශපාලනය තමුන්නාන්සේට මේක වෙනස් කරන්න අපි එක්ක බැඳිලා වගකීම් අරගෙන මට ගාමිණිට ලලිත් ඔක්කොමදම ගෙනහල්ලා ඒ වගකීම් දුන්නා. අන්න එහෙම තමයි අද මෙයාට තියෙන්නේ. ඒ නිසා මං ශෂිනිගෙන් අහනවා, මාවුරන්ගෙන් අහනවා, රන්දුලගෙන් අහනවා, ඇයි ඈත් වෙලා තියෙන්නේ? මොකද්ද ඔයගොල්ලන්ට කරන්න ඕනේ කියලා. ඉතින් මේවට විසඳුම් අරගෙන තමයි අපි එන්නේ. අපි පිළිගන්නවා තਿੱත් ඈත් මිනිස්සුට අපි එපා වුණා කියලා. අපේ අරමුණ ආණ්ඩු බලය ලබා ගන්න. පක්ෂ මූලස්ථාන වලට ගල් ගැහිම නෙමෙයි. අපි බලයට තරඟ කරන පක්ෂය. අපි අකණ්ඩව මැතිවරණ 16කට ඉදිරිපත් වෙලා තියෙන 1947 ඉඳන් අපි ගෑස් සිලින්ඩර් නෙමෙයි අපි එන්නේ ප්‍රතිපත්ති එක්ක සමහරු කියනවා අපි ආණ්ඩු එක්ක ගිවිසුම් ගහලා කියලා අපි ආණ්ඩු එක්ක සම්මුති වලට එළඹිලා නැහැ පොහොට්ටු එක්ක සම්මුති වලට එළඹිලා නැහැ අපේ ගිවිසුම තියෙන්නේ ජනතාව සමග පමණයි කියලා මම කියන්න කැමතියි මහමැතිවරණ වේදිකාවේදී ඇතමුන්ගේ ක්‍රියාකලාපය බොහෝ සෙයින් දෝෂ දර්ශනයට ලක්වනවා
තවත් සමහරුන් රට ගොඩනැගීම සඳහා නව යෝජනා ඉදිරිපත් කරනවා. එවැනි පක්ෂ විපක්ෂ මතවාද වෙනුවෙන් වූ 20/20 ජනමතයයි මේ. තමුනාසලා දන්නව අර පහුගිය කාලේ කිව්වා ඔය හැම පොදු තැනකටම Wi-Fi දෙනවයි කියන්නේ. ඒක විහිළුවක් බවට පත්. ඇයි? කතාව එකක් ක්‍රියාව එකක්. දැන් මේ Wi-Fi වැඩසටහන චැම්පියන් කරන පුද්ගලයා අගමැතිවරයා වුණයින් පස්සේ වග බලා ගන්නට ඕන ආල සටහනකට ක්‍රියාත්මක කරන්න. ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් time targeted implementation. මම දැක්ක ඊයේ පෙරේදා සජිත්ගේ පිළේ ඉහළ අගමැතිවරේ රැස්වීමේ කියනවා අලියට ඡන්ද දෙන්නේ. මන්දක සජිත් ප්‍රේමදාස මහත්තයා මොකද උස්සලා මෙහෙම පෙන්නලා කියනවා ඔර්ලෝසුවට ඡන්ද දෙන්න කියලා. දැන් ජනාධිපතිවරණය මේකම මේ වගේම විහිළු කරා. දැන් මේ පක්ෂ දෙකටම මේ ගොඩල් දෙකටම නායකත්වය දෙන්නේ මොංගල් මිනිස්සු. සිරිකොත අල්ලන්නවත් බැරුව කොහොමද එක්සත් ජාතික පක්ෂය අල්ලන්නේ කියලා ජනතාව තුළ මතයක් තියෙනවා. සජිත් පුතානෝ අද මේ වෙද්දි ඔර්ලෝසුව පෙන්නලා දුරකතනේ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා පහුගිය කාලෙත් වේදිකාවල විකටෙක් බවට කවටෙක් බවට පත් වෙලා තියෙනවා. ලබන අගෝස්තු 5 වෙනිදා වෙන ප්‍රතිපලයත් එක්ක මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙන සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකය වෙන එක කාටවත් වළක්වන්න බෑ කියන කාරණාවත් ඔබට මතක් කළා. අනාථ වුණාම එහෙම තමයි හිතන්නේ. මොකද එක්සත් ජාතික පක්ෂය අපි රජයේ බලය අල්ලන්න කටයුතු කරනවා. අපේ අභියෝග වන්නේ පොහොට්ටුවත් සමග සටන් කිරීමයි. අනිත් අය පොඩි පොඩි තැන්වලදී වෙනින් අදහස් කියන මවනවා. මන්දක පොදුස රවි කරුණායක මහත්තයා කියන රවි කරුණායක මහත්තයා මහා බැංකු වංචාවට සම්බන්ධ වෙලා අර ගියක් හිම තැයි ගත්තෝ එක්කෙන එයා කියනවා ගෝඨාභය රාජපක්ෂත්ෙන් වැඩ කරන්න පුළුවන් ඊළඟ ආණ්ඩුව හැදුවට පස්සේ ආණ්ඩුවෙන් ආරාධනාවක් ආවොත් සලකා බලන්න පුළුවන් ඒ පැත්තට යන්න පුළුවන් කියලා දැන් සිටම රවි කරුණායකලා ඉන්නේ ආණ්ඩුවට යන්න බලන්න ඉතින් ආණ්ඩුවට දුන්නත් එකයි එක්සත් ජාතිපක්ෂ දුන්නත් එකයි ඒ ඡන්දිය ජනතා විමුක්ති පෙරමුණක් වග කියන්න ඕන ඒගොල්ලෝ මුක්කු ගැහුවා මුක්කු ගාල ලබාගත්ත දේ මොකද්ද තමන්ගේ වාම්වාදී දේශපාලනය සුරං කරගත්තා. ඒක හොඳට බලා ගන්න පුළුවන් මේ ඡන්දේ. අවසානයේ වුන්ට එකක්වත් හම්බෙන්නේ නැහැ. අපිට නායකයෙක් ඕනේ අපි අඬනකොට අපිව බදාගෙන අඬන්න නෙවෙයි. අන්න ඒකට නම් අරුබඩුවක් ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා. අපි අඬනවා කියලා දැනගත්තා එතුමා කියාවි මම ඊයේ දැක්ක රෑට දැට ගෙදර තාම හැදිලා නැහැ. එතුමා කියාවි ඔබට අඬලා මහන්සි නම් ඔබ මහන්සි නිවන තුරු මම ඔබ වෙනුවෙන් අඬන්නම්. අපිට නායකයෙක් ඕනේ අපි අඬනකොට අපිව බදාගෙන අඬන්න නෙවෙයි ඒකට උත්තරේ හොයන්න නම් හොඳ පපුවක් වගේම හොඳ ඔළුවකුත් තියෙන්න ඕනි. පක්ෂයේ විනයට පටහැනිව යමින් අලියා ලකුණෙන් වෙනම කණ්ඩායමක් ඉදිරිපත් ගන්න තීන්දුවක් ගන්නවා හතර පහ දිනක ගල්ලිය. ද්‍රෝහි වෙන්නේ අපේ පක්ෂයේ සමාජිකයන්ට. අවෝ කේදේකි අපි පැහැදිලිවම දන්නවා මේ සිරිකොතේ බලය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා ගන්න බෑ. ඒ වගේම තමයි අද සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමන් අලුතෙන් නිර්මාණය කරපු පක්ෂයේ නායකත්වයත් තබා ගන්න බැරි තත්වයකට අද මේ නායකත්වයේ විහිළු සපයන නායකයෙක් බවට පත් වෙලා තියෙනවා. අපේ ආණ්ඩුව එල්ටිරි සංවිධානයේ ඉල්ලපු පරිදි අපි උතුරු නැගෙනහිර අන්තර්පාලන තන්ත්‍රයක් ලබා දීලා තිබුණා නම් රනිල් වික්‍රමසිංහයන්ට එවෙලේම ජනාධිපති වෙන්න තිබුණා. ඒක නුදුන්නේ හින්දා තමයි තුළු ඡන්දගානකින් පෙරදුනා. අස්වෙන්න කිය නායකතුමාට මන් තමයි කිව්ල කිව්වේ අනේ නායකතුමනි අස්වෙන්න බා ඔබතුමා පෙරදුනේ නැහැ කියලා. දැන් ඉතින් මම ඒකට කනගාටු වෙනවා. ඒ වෙලේ යන්න දුන්නා නම් වැඩේ ඉවරයි. මම අවුරුදු 35ක් පාර්ලිමේන්තුවේ හිටියා. අවුරුදු 28ක් හිටියේ කොයිද විපක්ෂයේ. ඒ තමයි අපි පෙර කරපු අකුසලය. රනිල් වික්‍රමසිංහ කියන චරිතයත් සමග අපේ පෙර ඌර්වේ කල පවකට අපි සියලු දෙනාම විපක්ෂයේ ඉන්න අපිට සිද්ධ වුණා. කවුරු මොනා කිව්වත් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පක්ෂයක් ශක්තිමත් වෙනවා. මොකද දන්නවද මේක එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඇඟට කාවැදිලා තියෙන්නේ. එක එක ඒවා දේවල් දාලා වෙන විකාර කරලා මේක යටපත් කරන්න බෑ යටපත් වෙන්නේ නෑ. ඉන්දා ඔය අනිත් නම් තියයි ලකුණු තියයි බලවේග කියයි ඔවා තියයි කෝවා ඉස්සරහට යන්නේ ඔය දෙගොල්ලන්ටම ආසන 50ක් ගන්න බෑ ඒක නිසා මං හිතන්නේ ඒ දෙගොල්ලෝ දැන්වත් ඔය රණ්ඩු නතර කරගෙන ආසන 50ක් ගන්නවත් උත්සාහයක් ගත්තොත් උනායි ස්වාධීන රූපණී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශයේ නිමාවටපත් වෙනවා නැවතත් හැමෙමු රාත්‍රී 9:30ට